සුබදසක් මගේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලාතරතුරට ආවා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කළා නැත්තම් subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙවෙයි ළඟම තියෙන bell icon එකත් click කරලා වටිනා comment එක පහලින් comment කරන්න ලෙසත් ඉල්ලා සිටිනවා ඔයාලගෙන්. Beetroot user. Beetroot ගැන තමයි මම අද ඔයාලට අරන් ආවේ. රන්වන් පැහැති සමන් ලබා ගන්න උනන්දු වෙන තරුණ තරුණියන්ට අතිශයින්ම ප්‍රතිඵලදායි පානයක් තමයි Beetroot user පානය කියන්නේ. ඉතින් මෙම පානය ලබා ගැනීම ලස්සන සුමුදු දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැමදාම Beetroot පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම ප්‍රතිඵල ටිකක් තියෙනවා. අපි මේ ප්‍රතිඵල ටිකත් බලමු. ඉස්සලාම Beetroot වල අඩංගු පෝෂක පදාර්ථ මොනවද කියලා බලුවොත් ප්‍රෝටීන් තියෙනවා, ෆයිබර් තියෙනවා, විටමින් C, විටමින් B6, මැග්නීසියම්, පොටෑසියම්, මැග්නීසියම්, අයන් සහ ෆොස්ෆරස් අඩංගු වෙනවා. කුරුලෑ වලට කුරුලෑ ඇක්නි සමග සටන් කරන සමක් තියෙන අයට Beetroot වලින් ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි කරමින් ශරීරයේ විෂහරණයක් සිදු කිරීමේ හැකියාව පවතිනවා. Beetroot user වීදුරුවක් පානය කිරීමෙන් ඔයාලගේ රූපලාවන්‍යයට අවශ්‍ය බොහොමයක් දේවල් ඉටු කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි රුධිරය පිරිසිදු කරන අතර විෂහරණය කරන නිසා ක්ෂණික දීප්තියක් ලබා දෙනවා කියලත් මම අහලා තියෙනවා. මුහුණේ මියගිය ශෛලිය ඉවත් කරන්නත් මේ Beetroot user අත්‍යවශ්‍ය වෙනවා. රෝස පැහැති තොල් දෙකක් සඳහා. ඉතින් ඔයාලට රෝස පැහැති තොල් දෙකක් ලබා ගන්න නම් Beetroot user පානය කරන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි ඒ අතරතුර Beetroot user ස්වල්පයක් තොල්වල ආලේප කරන්න. විශේෂයෙන්ම රාත්‍රියට ආලේප කිරීමෙන් සිනිදුව රෝසවත් තොල් දෙකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ Beetroot වලින් Beetroot leaf balm, Beetroot gel, Beetroot cream හදාගන්න පුළුවන්. Beetroot වල ස්වභාවයෙන්ම සමට ප්‍රාණවත් සජලීය බවක් ලබා දෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි වියලි බව නිසා ඇතිවන කැසීම ආසාදන නැති කරගන්න Beetroot කිරි සමග ශරීරය ආලේප කරන්න පුළුවන් වෙනවා. හිසකෙස් වලට හිසකෙස් වැටීම, වියලීම, කැඩී යාම, පැලීම වැනි තත්ත්වයන් කදිම ලෙස ක්‍රියා කරනවා කාන්තාවන් වල අපට. පෝෂණයක් මෙන්ම දීප්තියක් ලබා දෙනවා මේ Beetroot වලින්. හිසකෙස් නිරෝගී කර අවශ්‍ය සියලුම විටමින් සහ මිනරල් සපයන නිසා හිසකෙස් ශක්තිමත් කරන්න Beetroot වලට පුළුවන්. Beetroot user සමග කෝපි එක් කිරීමෙන් හිසකෙස් වලට කදිම සත්කාරයක් ලබා ගන්න පුළුවන්. මතක තබා ගන්න සීනි තියෙන අය Beetroot පරිස්සමින් පාවිච්චි කරන්න. ඉතින් Beetroot පාවිච්චි කරන්න කලින් ડોක්ටර් කෙනෙක්ගෙන් නිර්දේශයක් අරගෙන පාවිච්චි කරන්න කියලා තමයි මම නම් ඔයාලට කියන්නේ. ඔන්න ඉතින් අද ඔයාලට මම Beetroot ගැන පොඩි අදහස් ටිකක් තමයි අරගෙන ආවේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට තෙරුවන් සරණයි.